සභාපතිතුමන මේ ඇමතුමිය දැම් පසුගිය සභාවාරයත් ඇයිලා කන්සවන්න ඕනේ කියලා විරුද්ධ පක්ෂ අපිට තමයි බැන්නේ. ති මෙතුමිය ඉන්න ආණ්ඩුවේ ඕක කතා කරන්න ඕන ආණ්ඩුව ඇතුළේ. ඒවාගේ තමයි අදෑ මෙතුමිය අපිට බයිනවා පොරු කියන්න. දැන් මට කතා කරන්න දෙනවාද? හරි. මේ රටේ මම නයිට් ඉකොනොමියක ගැන කතා කරද්දි ගොනාක් අය මයක ගණිකා වෘතියක් බවට පත් කරගත්තා. නමුත් ඒක නෙමේ නයිට් ඉකොනොමි කියන්නේ. මේක තේරුම් ගන්න ඕන සමහරක් මිනිස්සු මේවා එළිය ගිහිල්ලා කතා කරන්නේ සම්පූර්ණ වලිගෙන් අල්ලගෙන. නයිට් ඉකොනොමි කියන්නේ රාත්‍රී ආර්ථිකයක්. ඒකෙන් මම පෙන්නලා දෙන්නම් ඉංගලන්තේ හදලා තියෙන එක අවුරුද්දකට ස්ටර්ලින් පවුන් 66 බිලියන් මේ රාත්‍රී ආර්ථිකෙන්. රාත්‍රී ආර්ථිකෙන් 70% රෙවනිව් එකක් එනවා. දවල් ආර්ථිකෙන් එන්නේ 30% රෙවනිව් එකක්. ඒ හින්දා මේක තේරුම් ගන්න මේ කියන දේ. අනිත් එක තමයි මං ගෙනාවා ඉන්ඩස්ට්‍රියල් හෙම්ප් කියන එක. මේක නීතිගත කරලා වගා කරන්න. ඒකෙත් මොනවද කරේ නිලධාරීන්? ඒක ඉතින් ඔබතුමාලත් වග කියන්න ඕන ආණ්ඩුවල හිටියන ඔබතුමාල ඇමතිලා හිටියට. ඔබතුමාලත් වග කියන්න ඕන ඒවට. මේ රටට වෙලා තියෙන දේවල් වලට ආණ්ඩුවල හිටිය ඔබතුමාලත් ඇමතිකම් දැරුවා ඔබතුමාලත්. ඒක හින්දා වග කියන්න. එදා 1.6 බිලියන් යුරෝස් වලට තමයි ග්‍රීසිය 2016 ඩිෆෝල්ට් උනේ. අන්තිමට IMF එකට ගිහිල්ලා. අද ග්‍රීසියේ GDP ලෙවල් එක 128යි. ඔබතුමාගේ කාලය අවසන්. සංචාරක ව්‍යාපාරයේ තුලින් 128ක GDP එකක් තියෙනවා ග්‍රීසියේ. දැන් යුරෝ බිලියන 59ක මේ වටිනාකමක් තියෙන්නේ. මේ වගේ රටවල් ඒ මොකද පාර මේ සම්ප්‍රදායෙන් එහා ගිහිලා හිතපු දේවල් හින්දා. ඒ වගේම තමයි මං කතා කරපු මේ හෙම්ප් ඉන්ඩස්ට්‍රියල් වගාව ගැන මේක විහිළුවකට ගන්න එපා. මේක ඩොලර් ගේන ආදායමක් ගේන. මම මේ කියන්නේ මේක මේ වගාව කරලා මේ රටේ ඉන්න ජනතාවට බිබී යන්නවත් පාවිච්චි කරන්නවත් රික්‍රියේෂනල් පර්පසස් වලට නෙමෙයි. මේක තේරුම් අරගෙන මේ රට ගොඩදා ගන්න ක්‍රමයක් හොයන්න ඕනේ අපි ඔක්කොම එකතු වෙලා. නැත්තම් අපිට වෙන්නේ හැමදාම හිඟා කණ්ඩ. අදත් ඒක තමයි අපිට වෙලා තියෙන්නේ. හිඟමනට වැටලා අතපාණ්ඩ වෙලා තියෙනවා. ඉන්දියාවේ හිඟන්නොත් එකතු වෙලා සල්ලි එවන තත්ත්වයකට මේ සුන්දර ශ්‍රී ලංකාව පත් වෙලා.